පRP මහිතන සමහට බොහෝදුට ඔබ දැකලා ඇති මේ PRP කියන්නේ මොකක්ද කියලා. ඉතින් සමහරට අපට ලොකු වැටහීමක් නැති වෙන්න පුළුවන් මොනවද මේ PRP කියන්නේ කියලා. විශේෂයෙන් Facebook වල Instagram වල ඔබ ගිහිල්ලා බැලුවොත් මේ PRP ගැන බොහෝ කරුණු කාරණා දාලා තිනවා. එතකොට මොකක්ද මේ PRP කියලා කියන්නේ? අතර PRP කියලා කියන්නේ platelet rich plasma. ඉතින් එතකොට මේකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද? එතකොට මේකෙන් කරන්න බැරි දේවල් මොනවද? සහ මේක භාවිත කරන්න ඕනනේ මොන වගේ හේතු සඳහාද? ඉතින් මෙන්න මේ දේවල් ගැන තමයි අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකට විශේෂම හේතුව තමයි අපි දන්නවා PRP දැන් බොහෝ දුරට අර කෝකට තෛලය වගේ හැම දෙයකටම පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ තුලින් අර සමාජයේ ඔබේ විශ්වාසය බිඳලා තියෙන්න පුළුවන්. එතකොට මේ දේ අපි හරි දෙයට පාවිච්චි කරන්න ඕන, හරි පුජ්‍යලයට පාවිච්චි කරන්න ඕන. සහ හරි අවබෝධකින් මේ දේ පාවිච්චි කරන්න ඕන සහ අවශ්‍ය ස්ථානයට මේක ලබා දිය යුතුයි. ඉතින් නැත්තම් මේකේ ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. මොකද ඔබේ කාලය සහ ඔබේ මුදල් වියදම් කළා ඔබ මේ කරන දෙයින් ඔබට ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. ඉතින් අද දවසේ වීඩියෝ එකකින් සියලු දේ ගැන දැනගමු මෙන්න මේ PRP සම්බන්ධව. ඉතින් මම වෛද්‍ය ආනන්ද ජයවර්ධන ශල්‍ය වෛද්‍ය විශේෂඥ, ඒ වගේම විශේෂ උනන්දුවක් දක්වන රූපලාවණ්‍ය සත්කම් සඳහා. අතර මෙහිදී වැදගත්ම දේ තමයි මේක පියවර හතරකින් තමයි කරන්නේ. ඒතර පළවෙනි පියවරදී වෙන්නේ platelet rich plasma ලබා ගන්න ඔබෙන්ම. يعني ඔබේ රුධිරයේ තියෙන යම් සංඝටකයක් තමයි මේ platelets කියන්නේ. ඔබේ රුධිරය ගත්තොත් එම් රුධිරයේ යම් තරලය සහ සෛල වලට බෙදන්න පුළුවන්. ඒතර සෛල ගත්තොත් එම් විශේෂයෙන්ම රතු සෛල සුදු සෛල තියෙනවා. ඊට අමතරව තමයි මේ රුධිර පට්ටිකා තියෙන්නේ අතර. ඒ වගේම රුධිර තරලය තියෙනවා. ඒතර මෙහිදී අපි කරන්නේ ඔබේ රුධිර සාම්පල්යක් අරගෙන මෙන්න මේ රුධිර සාම්පල් එක වෙන් කර ගන්නවා මෙන්න මේ ආකාරයේ මැෂින් එකක් පාවිච්චි කරලා. ඒතර මෙහෙදි වෙන්නේ ඇත්තටම ඔබේ රුධිර රතු සෛල සුදු සෛල බර වැඩි නිසා ඒව පල්ලයට පහත් වෙනවා. සහ ඒ වගේම ඔබේ ප්ලාස්මය, ඒ කියන්නේ තරලය මෙන්න මේ විදිහට උඩ ඉතුරු වෙනවා. එතකොට මෙන්න මේ ඉතුරු වෙන තරලය තමයි ඔබේ රුධිර පට්ටිකා පිහිටන්නේ. එතකොට රුධිර පට්ටිකාවල තියෙනවා විශේෂයෙන්ම සංඝටක කීපයක්. ඉතින් මේවට අපි කියනවා growth factors කියලා. එහෙම නැත්නම් වර්ධක සාධක කියලා කියන මෙන්න මේ රුධිර පට්ටිකාවල තියෙන මෙන්න මේ විශේෂ වූ සංඝටකයන් වලට. ඒතර සාමාන්‍යයෙන් 10ක් විතර පිටනම් මෙන්න මේ 10 හැකියාවෙන් තමයි ඔබට පුළුවන් වෙන්නේ ඔබේ යම් යම් ගැටළු වලට විසඳුම් කරන්න. ඒතර මේ විසඳුම් ගත්තොත් එහෙම සාමාන්‍ය මේවට බෙදන්න පුළුවන් කොස්මෙටික් සහ නන් කොස්මෙටික් කියන එක. ඒතර මේ දෙපැත්තෙම යම් යම් අපිට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් අපි මේවා හරි විදිහට පාවිච්චි කරොත්. අපිට පුළුවන් ඔබේ මුහුණ යම් යම් ගැටළු වලට මෙන්න මේ PRP ලබලා දෙන්න. හැබැයි මේක හැම ගැටලුවකටම මේක ලබා දෙන්න ගියොත් ඔබට බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ඔබට නොලැබෙන්න පුළුවන්. එතකොට මොනවද මෙන්න මේ තියෙන ගැටළු, ඒවට ගැළපෙනවද මේ PRP කියන එක වැදගත් වෙනවා. මේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන වෛද්‍යවරයෙක්ගෙන් ඔබ මේ දේ ලබා ගන්නවා නම්. එතකොට මුහුණේ තියෙන සෑහෙන ගැටළු වලට අපිට විසඳුම් කරන්න පුළුවන් මෙන්න මේ PRP මගින්. අපි දැන් බලමු ඊළඟට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. අපි දන්නවා සමහරට ප්‍රශ්න තියෙනවා හයාලොස්. අපේ කේස් වැඩිපුර යන්න පුළුවන්. ඒ වගේම සමහරට ඔබට ඔබ සතුටු නොවෙන්න පුළුවන්. ඔබේ රැවුල මදී කියලා ඔබට දැනෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ දේවල් වලටත් අපිට පුළුවන් මෙන්න මේ PRP පාවිච්චි කරන්න. විශේෂයෙන්ම පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ දෙගොල්ලන් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකත් හොඳ අවස්ථාවක් PRP වලින් නිසි ප්‍රයෝජන ලබා ගන්න. ඊළඟ අවස්ථාව තමයි විශේෂයෙන්ම අපි දන්නවා ආතරයිටිස් වගේ ප්‍රශ්නවල, ඒ වගේම ටෙන්ඩිනයිටිස් වගේ ප්‍රශ්නවල. ටෙන්ඩන් කියලා කියන්නේ කණ්ඩර, ඉතාමත් ඝන ව්‍යුහයන්. ඉතින් මෙන්න මේවා ඇති වෙන ආසාදන, මේකේ ඩැමේජ් එකත් එක්ක ඇති වෙන ආසාදන තමයි අපි කියන්නේ ටෙන්ඩිනයිටිස් කියලා. ඒකට ඒ වගේම හන්දි ආශ්‍රිතව ඇති වෙන ආසාදන සහ වේදනා, ඒ ගැටලු තමයි අපි ආතරයිටිස් කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන් මෙන්න මේ දණහි ඇති වෙන ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්ත්වය, ඒ වගේම මේ බලනහරවල ඇති වෙන ටෙන්ඩිනයිටිස් වගේ තත්ත්වවලට ඇත්තට මේක සෑහෙනට සාර්ථක ප්‍රතිඵල ලැබලා දීලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේක පාවිච්චි කරන්න මෙන්න මේ වගේ ප්‍රශ්න වලට. අපි දන්න බොහෝ දුරට කාන්තාවන්ට සාමාන්‍ය අවුරුදු 40න් 50න් පස්සේ බොහෝ දුරට මෙන්න මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්, ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්ත්වය. විශේෂයෙන්ම තරබාරු අයට, විශේෂයෙන්ම බර වැඩි අයට මේ කාන්තාවන්ට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේ පිරිමින්ටත් ඇතිවීම හැකියාවක් තියෙනවා. එතකොට විශේෂයෙන්ම අපිට පුළුවන් ඔබේම රුධිරය අරන් මෙන්න මේ විදිහට ඔබට මේ ප්‍රතිකාරය ලැබලා දෙන්න. ඉතින් මම හිතනවා ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති මොනවටද අපිට පුළුවන් මේ පාවිච්චි කරන්න මේ PRP සහ ඒවා හරි විදිහට පාවිච්චි කරොත් අපිට මේකෙන් සෑහෙන ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියන එක ඔබට දැන් වැටහිමක් ඇති. ඉතින් එහෙනම් ඔබට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මේ සම්බන්ධව ඔබට පුළුවන් අපේ WhatsApp
මෙන්න මේ අංකයට WhatsApp කරන්න පුළුවන්. එහෙම නැත්නම් call කරන්න පුළුවන්. call කරලා වැඩි විස්තර ලබාගෙන ඔබට අවශ්‍ය නම් treatment සඳහා අපේ ප්‍රතිකාර center එකට යොමු වෙන්නත් පුළුවන්. ඒක තියෙන්නේ cosmetic surgical center 680 පේරාදෙණිය පාර මහනුවර. ඉතින් මේක හොයාගන්න ඔබට ඉතාමත් පහසු වෙනවා. හේතුව මේක පිහිටලා තියෙන්නේ මහනුවර ආසිරි රෝහල ඉදිරිපිට. ඉතින් මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන් තමයි ඔබව පරීක්ෂා කරන්නේ සහ ඔබට අවශ්‍ය ප්‍රතිකාර ලබලා දෙන්නේ. ඉතින් අපි වගකීමකින් මේ දේ කරනවා. ඉතින් මම හිතන ඔබට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඔබට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් දාලා අහන්නත් පුළුවන්. ඒ වගේම ගැටලු ප්‍රශ්න තියෙනවා නම් සහ ප්‍රතිකාර ලබා ගන්න අවශ්‍ය නම් ඔබට කෝල් කරන්න පුළුවන් නැත්නම් WhatsApp කරන්න පුළුවන්. ඉතින් එhmena මම හිතනවා තවත් දවසකින් ඔබ හම්බ වෙන තුරු අද දවසින් සමු ගන්න කාලය වෙලා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක මේ වෙනතුරු බැලුවා ඔබට සුබ දවසක්. ආයුබෝවන්.